සූත්‍රයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන ඔබත් මම මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මේ එන්නේ අනුන් නිසා මයි කියන අනුන් නිසා ආවාව මෝහ බරිත ගමන ඔබත් මමත් ඇවිල්ල තියෙනවා හැයි පින්නතුමි අනුන් බැන්නා කියලා ඔබත් බයින්න ගියා අනුන් ගැහුවා කියලා ඔබත් ගහන්න ගියා අනුන් එරෙව්වා කියලා ඔබත් තොරවන්න ගියා අනුන් විවේචනය කළා කියලා ඔබත් විවේචනය කරන්න ගියා අනුන් නිසා ආවාව මෝහ බරිත ගමන ඔබත් මමත් ඇවිල්ල තියෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා කවදාද ඔබ මේ ගමන නවත්තන්නේ කියලා පින්තුනි කෙනෙක් මාව විවේචනය කරනවා කෙනෙක් මාව විවේචනය කරද්දී මම සුවපත් වේවා කියලා දකිමි ඇයි ඒ පින්තුනි කෙනෙකුට මාව විවේචනය කරන්න හිත දෙන්නේ සංසාරේ මං ඔව්ව විවේචනය කළා තියෙනවා ඒ අතීත අකුසලය මට විපාක දෙද්දී මම පෙරලා විවේචනය කරන්න යනවා නම් මගේම අකුසලය නිසා මම නැවත නැවත අකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා මම මෙතන වාඩි වෙලා බණ කියනවා මේ වහලේ කඩාගෙන මගේ හිස මතට වැඩෙනවා මම සුවපත් වේවා කියලා හිතනවා ඇයි කින්නතුනි මම සුවපත් වේවා කියේ වහලට නෙමේ මගේම අතීත අකුසලයට වහලේ නෙමේ මගේ හිස මතට කඩා වැටුනේ මගේම අතීත අකුසලයක් මොකද්ද ඒ අකුසලේ මම සංසාරේ දේශ සිටෙන් සංඝයාගේ හිස මතට වහලයක් කඩා දාලා තියෙනවා අන්න අකුසලේනවා අකුසලේ විපාකෙට එද්දී මම මේ වහලේ හදපු බාසුන්නෑට ගහන්න බනින්න යනවා නම් මගේම අකුසලේ නිසා මම නැවත දුවන කෙනෙක් බවට පත් වෙනවා අපි කැලේ කුටිවල වැඩ ඉන්නකොට වඳුරු ටික ඇවිල්ලා දඟලනවා වහලේ පුරා දඟලනවා උළු කඩනවා මම මොකද කරන්නේ සුවපත් වේවා කියලා එළවල දානවා ඇයි පින්නතුනි වඳුරෙක් වහලේ උඩ දඟලන දැඟලිල්ලත් තුලත් සුන්දර ධර්මයක් තියෙනවා ඒ ධර්මයේ තේරුම් ගන්න නම් අපිට කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ මේවා දුර්වල නම් අපි මේක ධර්මයේ මතු කරන්නේ ඇයි වඳුරෙක් මගේ වහලේ උඩට නැගලා උළු ටික ගලවන්නේ සංසාරේ මම වඳුරෙක් වෙලා අප්‍රමාණ කුටිවල උළු කඩලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් සතෙක් වෙලා ඉපදුනොත් ආත්ම භාව 500ක් එකම තිරිසන් කුලේ ඉපදෙන්නේ හොඳට තේරුම් ගන්න මොකද සිරිසන් සත්ෙක් මැරෙන වෙලාවේ එයාට පිනක් මතු කරගන්න එයා දන්නේ නැහැ මෛත්‍රියක් දන්නේ නැහැ තිරිසන් සතා මැරෙන වෙලාවේ එයාට අරමුණු වෙන්නේ රැළමයි රැළේම උපදිනවා ඒ වගේ මං වඳුරෙක් වෙලා ඉපදුන වෙලාවේ ආත්ම භාව 500ක් මං එක දිගටම වඳුරු කුලේ පින්වතුනි එහෙනම් මං සංසාරේ ආත්ම භාව 500ක් වඳුරු කිරේ ඉපදුනා නම් මම පන්සල් කීයක උළු කැට කොච්චර කඩන්නේ නැද්ද පින්වතුනි සුන්දර ධර්මයක් සුන්දර ධර්මයක් නමුත් අපි මේ සුන්දර ධර්මය දකින්නවද දකින්නේ ඔබේ හෘද සාක්ෂිය තට්ටු කරලා අහන්න හෙට කෙනෙක් ඔබට ගැහුවොත් දැන්නොත් ඔබ මොකද කරන්නේ පෙරලා ඔබත් ඒ දේම කරනවා පින්වතුනි කවදාද ඔබ මේ දිවිම නතර කරන්නේ සංස්කාරයන් විසින් ඔබව දුවවනවා ඔබ තම නැවත නැවත අකුසල් කුසල් කරමින් දුවනවා කවදාද ඔබ මේ ගමන නවතන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවායේ ලෝකෙට දුවන්න දෙන්න ලෝකයේ තව කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් දුවනවා මේ සංස්කාර ලෝකයේ නැවතීමක් අවසානයක් විමාවක් නැහැ අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා පුතුනේ බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාල අරහා ලෝකයේ කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට යනවා ඉසක් කැමති කෙනෙකුට දුවන්න දෙන්න බුදුරජාණන් වහන්සේ කියන ඔබ නවතින්න ඔබ නවතින්න ඔබ නැවතිලා ඉන්නේ ඔබ බලන්න ගෙදර දොර ගැන හිතන්නේ ඔබ ඔබේ දරුවා නිසා කොච්චර දුවනවද ඒ කියන්නේ පෙරලා අකුසල් රැස් කරනවද බිරිඳ සාම්පුරුෂයා නිසා අම්මා තාත්තා නිසා ඔබ කොච්චර අකුසල් රැස් කරනවද පින්වතුනි ඔබේ දරුවා අකීකරුකමක් කරද්දී
ඔබේ අකීකරම තුළින් ධර්මයක් දකිනවාද? ධර්මයක් දකින්නේ. දරුවා අකීකරුකමක් කරන්නේ ඇයි? ඔබේ දරුවා ඔබට අකීකරුනම් එතන සුන්දර ධර්මයක් තියෙනවා. රාහුල පුතා කවදාකවත් ඒ අම්මා තාත්තට අකීකරුනේ නැහැ. එහෙනම් ඔබේ දරුවා ඔබට අකීකරුනම් එතන ධර්මයක් තියෙනවා. මොකක්ද ඒ ධර්මය? ඔබ සංසාරයේ ඔබේ අම්මා තාත්තලට ඔබ අකීකරු වෙලා තියෙනවා. ඔබ ඔබේ බිරිඳ ඔබ ඔබේ ස්වාමිපුරුෂයා ඔබට අකීකරුනම් එතන සුන්දර ධර්මයක් තියෙනවා. නමුත් ඒ ධර්මය අපි මතු කරගන්නේ නැහැ. ඔබ සංසාරයේ ඔබේ බිරිඳ ස්වාමිපුරුෂයාට අකීකරු වෙලා තියෙනවා. ඔබ ඔබේ අම්මා තාත්තට අකීකරු වෙලා තියෙනවා. එහෙනම් පින්වතුනි, අපිට එකට එක කරලා මේ ගමන යන්න බැහැ. අපේ අකුසල් විපාක දෙද්දී ඒවට තව තව දුවලා මේක නවත්තන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබේ දරුවා පන්සලක් කරගන්න, ඔබේ බිරිඳ ඔබේ ස්වාමිපුරුෂයා පන්සලක් කරගන්න, ඔබේ අම්මා තාත්තා පන්සලක් කරගන්න, ඔබේ වැඩබිම ඔබේ විශ්වවිද්‍යාලය ඔබේ පාසල ඔබේ කාන්තාරුව පන්සලක් කරගන්න. පින වැඩෙන, කුසලයේ වැඩෙන, සම්මා දිට්ඨිය වැඩෙන, කර්මයේ කර්මඵල විශ්වාසයේ වැඩෙන, විදර්ශනා නුවණ වැඩෙන පන්සලක් බවට පත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් පින්වතුනි, අපි දෙන්න යනවද? ඔබ ඔබේ ජීවිතය ඔබ ඔබේ මේ ධර්මයන් පන්සලක් බවට පත් නොකරගත්තොත් කවදාක්වත් ඔබට මේ ධර්මයන්ගෙන් මිදෙන්න බැහැ. අපි මේ මොකද ජීවත් වෙනවා කියලා කරන්නේ? පුතා උපයෝගී කරගෙන, දුව උපයෝගී කරගෙන සංසාරයේ තවත් පුතෙක් දුවෙක් ලබන සංස්කාර රැස් කරනවා. බිරිඳ උපයෝගී කරගෙන තවත් බිරිඳකට සංස්කාර රැස් කරනවා. නෝන මහත්තයා උපයෝගී කරගෙන තවත් සැමියෙකුට අදාළ සංස්කාර රැස් කරනවා. අම්මා තාත්තා උපයෝගී කරගෙන තවත් අම්මා කෙනෙකුට සංස්කාර රැස් කරනවා. පින්වතුනි, කවදාද මේක නවත්තන්නේ? ජිජ්ජකූට පර්වතයට වඩා මලකඳන් ගොඩ ගහලා තියෙනවා. තවත් කවදාද අපි මේක නවත්තන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ කෝටි ගාණක් දරුවෝ ලැබුවත් දඩුව කියලා. පින්වතුනි, දරුවන් කෝටි ගාණක් ඔබ ලබලා තියෙනවා. දරුවන් උදෙසා හෙළු කඳුළු මහසාගරයේ ජලයට වැඩි කියනවා. පින්වතුනි, මහා සාගරය මහා ජලකඳ සිහියට නගා ගන්න. ඒ ජලකඳ එකම කඳුළු සාගරයක් කළා දකින්න. ඒ කඳුළු සාගරය කියන්නේ මොකක්ද? ඔබලා දරුවන් උදෙසා හෙළු කඳුළු ඔබ විශ්වාස කරනවාද? ඔබ විශ්වාස කරනවාද ඔබ දරුවන් උදෙසා මහා සාගරයේ ජලයට වඩා කඳුළු හෙළලා තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද? පින්වතුනි, සම්මා දිට්ඨිය තියෙනවා නම් විශ්වාස කරනවා, නැත්නම් විශ්වාස කරන්නේ නැහැ. මේ මහ පොළවෙන් හතරෙන් තුනක් මහා සාගරය, හතරෙන් තුනක් මහා සාගරයේ ජලයට වඩා බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ දරුවන් උදෙසා එළු කඳුළු කියලා. කොහොමද මේක විග්‍රහ කරන්නේ? බුදුරජාණන් වහන්සේලා බොරුවක් කියන්නේ නැහැ. හේතුඵල ධර්මයන් දැකලායි කියන්නේ නුවණින්. පින්වතුනි, ඔබ හිතන්නේ අම්මා කෙනෙක් ඉන්නවා, ඒ අම්මා දරුවන් හතර දෙනෙක් ඉන්නවා. මුළු ජීවිත කාලය පුරාවට මේ අම්මා කලේ දරුවන් හදන එකයි, වෙන දෙයක් නැහැ. දරුවන්ට කවනවා, පොවනවා, නාවනවා, පාඩම් කරනවා, ඉස්කෝලේ අරන් යනවා. දරුවන්ගෙන් තොර ලෝකයක් නැහැ. පන්සලකට ගියේ නැහැ, බණක් ඇහුවේ නැහැ, දානයක් දුන්නේ නැහැ, සීලයක් රැක්කේ නැහැ. දරුවමයි මුළු ජීවිත කාලෙම දරුව මැත්තේම ජීවත් වුණා, පිනක් කරගත්තේ නැහැ. පින්වතුනි, මරණාසන්න මොහොත එනවා, වයසට ගිහිල්ලා දරුවන්ගෙන් පස්සේ මුණුබුරුවක් පෝෂණය කරනවා. දැන් මරණාසන්න මොහොතේ සිහියට නගා ගන්න පිනක් නැහැ, එන්නේ නැහැ සිහියට. දරුවමයි සිහිපත් වෙන්නේ. දරුව උපාදානය කරගෙන ඒ නිවසේම ප්‍රේතියක් වෙලා ඉපදෙනවා. ප්‍රේතියක්, පරදත්ත රූප ජීවී ප්‍රේතියක් නෙමෙයි. පරදත්ත රූප ජීවී ප්‍රේතියක් කියන්නේ ප්‍රේත ලෝකයේ ඉහළම කෙනා. ඔය හොඳට ඇඳුම් පැළඳුම් කෑම බීම ඔක්කොම ලැබෙන්නේ ඇයි? උපාදානය නිසා ප්‍රේත ලෝකෙට වැටුණා, පින ඇවිල්ලා විපාක දුන්නා. නමුත් දැන් මේ අම්මට පින් නැහැ, පින්කලේ නැහැ. දරුවන් උදෙසාම මුළු ජීවිතම කැප කළා, පින්කලේ නැහැ. ඒ නිසා අර දුක් විඳින ප්‍රේතියක් වෙලා ඉපදුනා. කන්නේ නැහැ, ඇඳුම් නැහැ, නිර්වස්ත්‍රව ඉන්නේ, ඇඳුම් දන් දුන්නේ නැහැ. ලස්සන දෙයක් හදලා පන්සලක බෝමලුවක් අතගාලා බුදුමැදුරක් පිරිසිදු කරලා මල් ආසනයක් පිරිසිදු කරලා මල් වට්ටියක් ලස්සනට හදලා පූජා කළේ නැහැ. ඒ නිසා ඉපදුනේ කොහෙද?
වැසිකිලි වලේ නැත්තං අර කහලකොඩේ කුණුදාන කහලකොඩේ ඉපදෙන්නේ ඇයි? ලස්සන විසිතුරු ප්‍රණීත දෙයක් පූජා කළේ නැහැ, දුන්නේ නැහැ. මුළු ජීවිතේම දරුවන් උදෙසා වැය කළේ. දැන් බලන්න ඔය ප්‍රේතිය කල්ප ගානක් ඔතන ඉන්නවා, ගොඩ එන්න බෑ. එතකොට මේ ප්‍රේතිය කල්ප ගානක් විඳින දුක් කඳුළු දරුවන් නිසා විඳින දුක් කඳුළු නේද? මුදට හිතන්න, ඒ ප්‍රේතිය විඳින දුක්ගේ දුක් කඳුළු දරුවන් නිසා නේද විඳින්නේ? ඒ ප්‍රේතිය අවුරුදු ලක්ෂයක් ප්‍රේත ලෝකේ ඉඳලා දෙවියෙක් වෙයිද මිනිසෙක් වෙයිද? නෑ, එක්ක යකෙක් යක්ෂණියක් නැත්තම් නිරයට නැත්තම් තිරිසන් ලෝකෙට මේවයි කල්ප ගණන් දුක් විඳිනවා. එතකොට මේ දුක අයිති වෙන්නේ මොකටද? ඒ කඳුළු අයිති වෙන්නේ මොකටද? දරුවන් නිසා නේද? ඒ අම්මා ඒ කෝටි ගාණක් කල්ප කෝටි ගාණක් ඒ දුක් විඳින්නේ දරුවන් නිසා නේද? අන්න බලන්න, මෙහෙම ආපු ගමනකදී ගිජ්ජකූට පර්වතයට වඩා මලකඳන් ගොඩ ගහපු ගමනකදී අපි දරුවන් උදෙසා හෙළු කඳුළු මහ සාගරයේ ජලයට වැඩි කියන උපමාව මොනසා සාධාරණද පින්නතුනි? මොනසා සාධාරණද? අද ඔය පාරේ දුන බල්ලෙක් ගන්න පූසෙක් ගන්න, ඔය බල්ලෙක් පූසෙක් බල්ලෙක් තැනට වැටුනේ දරුවෙක් නිසාමයි. අම්මා තාත්තලා දරුව උපාදානය කරගෙන පින් කරන්නේ නැතුව, දන් දෙන්නේ නැතුව එකම ජීවිතේ දරුව බවට පත් කරගෙන ජීවත් වෙලා මැරුණාට පස්සේ ඇඳුම් නෑ, නිර්වස්ත්‍ර උපදින්නේ ඇඳුම් දන් දුන්නේ නෑ, කන්න නෑ දන් දුන්නේ නෑ, නිරාහාරව ඉන්නේ, පිරිසිදු තැනක උපදින්නේ නෑ, අපිරිසිදු තැන්වල උපදින්නේ. මේ දුකට විඳින කඳුළු දරුවන් නිසා එළන කඳුළු. ඉනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මහා සාගරයේ ජලයට වඩා කඳුළු වෙලා තියෙනවා. පින්වතුනි, තවත් මේ දුක විඳින්න එපා. ඔබට මේ ජීවිතේ සුන්දර දරුවෙක් ලැබුණේ ඔබේ පුණ්‍යවන්ත භාවය නිසාමයි, ඒ දරුවගේ පුණ්‍යවන්ත භාවය නිසාමයි. ඒ නිසා ඒ දරුවාට කළ යුතු යුතුකම් පක්ෂය අකුරට කරන්න බුදුරජාණන් වහන්සේ යුතුකම් පක්ෂයක් දේශනා කරලා තියෙනවා. සම්මා දිට්ඨියේදී ඒ යුතුකම් පක්ෂය ඔබ ඉටු නොකළොත් කවදාක්වත් ඔබට සම්මා සමාධියකට යන්න බෑ. ඒ නිසා දරුවාට කරන්න තියෙන යුතුකම් පක්ෂය අකුරට ඉටු කරන්න, බිරිඳට කරන්න තියෙන සාම්පුරුෂයාට අම්මට තාත්තට කරන්න තියෙන යුතුකම් පක්ෂය අකුරට ඉටු කරන්න, එයයි සතුටු කරන්න. සතුටු කරමින් ඔබ අධිෂ්ඨානයකට එන්න. මේ භව ගමනේ මන් ලබන අවසාන දරුවයි මේ ලබන්නේ කියලා, මම මේ භව ගමනේ අවසාන බිරිඳයි සාම්පුරුෂයයි අම්මයි තාත්තයි ලබන්නේ කියලා. පින්වතුනි, ඒකටයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒකටයි බුදුරජාණන් වහන්සේ නමක් මේ උතුම් මහා කරුණාවෙන් මේ උතුම් ධර්මය ඔබට දේශනා කරන්නේ. අධිෂ්ඨානෙට ඉන්න, මටත් අම්මා කෙනෙක් හිටියා, මටත් තාත්තා කෙනෙක් හිටියා. ඒ අම්මා මාව දස මාසයක් කුසේ හොවාගෙන හැදුවා, ලේ ටික කිරි කරලා පෙව්වා, නොවිදිනා දුකක් විඳලා ලෝකෙට බිහි කළා. ඒසා දුක් විඳලත් ඒ අම්මට ඒ තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබ්බේ නෑ. බලන්න මේ සංස්කාර ලෝකය කොයිසම් අසාධාරණද කියලා. අරසා දුක් විඳලා ඒ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න සතුට මේ අසාධාරණ සංස්කාර ලෝකයේ අම්මා තාත්තට දුන්නේ නෑ. එහෙව් මේ සංස්කාර ලෝකය ඒ අම්මා තාත්තට අසාධාරණයක් කරද්දී ඒ අම්මා තාත්තා මොකද කළේ? ඒ අම්මා තාත්තා මොකද කළේ? ඒ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට පටිච්ච සමුප්පන්නව යන්න ගියා. භවයේ ඈතින් ඈතට පටිච්ච සමුප්පන්නව යන්න ගියා මොකටද? අනාගතේ නැවත අම්මල තාත්තල වෙලා ලෝකෙට දරුවන් බිහි කරන්න. බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ සංස්කාර ලෝකයේ අම්මට ඉඩ දුන්නේ නැහැ, තාත්තට ඉඩ දුන්නේ නැහැ. එහෙව් අසාධාරණ ලෝකයක් පෝෂණය කරන්නේ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට ගියා. පිඟතුනි, අම්මලා තාත්තලාගේ මෝහයේ කතාව ඔබලා දැස් පියාගෙන දකින්න. මෙතන ඉන්න සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම සංසාරයේ ඔබලාගේ මව් කුසෙන් රහතන් වහන්සේලා බිහි කරලා තියෙනවා. ඔබලාගේ දරුවා අතීතේ රහතන් වහන්සේලා තියෙනවා, රහත් උත්තමාවියන් වෙලා තියෙනවා. ඔබලා බිහි කරපු දරුවා අතීතේ අනාගාමී වෙලා තියෙනවා, සකෘදාගාමී සෝවාන් ඵලයට පත් වෙලා තියෙනවා.
අපිතාමත් බණහනවා, අපිතාමත් බණහනවා, අපිතාමත් දරුව ප්‍රාර්ථනා කරනවා, අපිතාමත් දරුව පෝෂණය කරනවා, අපේ දරුව රහත් වෙලා නිවිලා ගියා, අපේ දරුව අනාගාමී වෙලා නිවිලා ගියා, අපේ දරුව සෝවාන් වෙලා සතර පුරායෙ නිවිලා ගියා. අම්මලා තාත්තලා තාමත් බණහනවා, කවදද මේකේ නැවතීම, කවදද මේකේ අවසානය? බුදුරජාණන් වහන්සේ ඔබෙන් මගෙන් ප්‍රශ්න කරනවා. සම්මන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ, මං අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනවා. මං අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරද්දී මම දකිනවා, අතීතේ මම අම්මලා කී ලක්ෂයකට මාව දස මාසයක් උසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැද්ද? සංසාරයේ අම්මලා කී ලක්ෂයකට මාව නොවිදිනා දුකක් විඳලා මේ ලෝකෙට බිහි කරන දුක මම දෙන්නේ නැද්ද? සංසාරයේ අම්මලා කී ලක්ෂයකකින් ඒ අම්මලාගේ ලේ ටික කිරි කරලා බොන්නේ නැද්ද? සංසාරයේ අම්මලා කී ලක්ෂයක, තාත්තලා කී ලක්ෂයක දෑත්වල මගේ මුත්‍රා අසුචි තවරන්නේ නැද්ද? ඉන්නතුනි හිතන්නේ, බුදුරජාණන් වහන්සේ අතීත පංච උපාදානස්කන්ධේ පණවන්නේ උතෙන්දයි. ඔබ හිතන්නේ, ඔබ සංසාරයේ අම්මලා තාත්තලාට කොච්චර දුක් දීලා තියෙනවද ලක්ෂ ගානකට? මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට අදිෂ්ඨානයක් තුල ඉන්නවා. මම ඔබටත් කියනවා, මේ සුන්දර රාත්‍රියේ, මේ උතුම් සම්මා සමාධිය වැඩුණ රාත්‍රියේ, මේ විදර්ශනාත්මක රාත්‍රියේ ඔබටත් ඒ අදිෂ්ඨානෙට එන්න කියලා. මොකද ඒ අදිෂ්ඨානය? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම අදිෂ්ඨානෙක ඉන්නවා, නැවත මේ බව ගමනේ කිසිම අම්මා කෙනෙකුට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැහැ. මේ බව ගමනේ නැවත කිසිම අම්මා කෙනෙකුට නොවිදිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කරන්න මම දෙන්නේ නැහැ. මේ දුක දෙන්නේ නැහැ. සංසාරයේ කිසිම අම්මා කෙනෙක්ගේ නැවත මල් ලේ ටිකක් කිරි කරලා බොන්නේ නැහැ. සංසාරයේ කිසිම අම්මා තාත්තා කෙනෙක්ගේ දෑත්වල මම නැවත මගේ මුත්‍රා අසුචි තවරන්නේ නැහැ. සංසාරයේ කිසිම තාත්තා කෙනෙක්ගේ ශ්‍රමය දහදියෙන් මම පෝෂණය වෙන්නේ නැහැ. පිටුතුනි එතෙන්ට එන්න. එතෙන්ට එන්න. එතෙන්ට එන්න. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඔබලා වෙතෙන්ට ගේන්න. එතෙන්ට ගේන්නයි. ඔබ එතෙන්ට ආවේ නැත්නම් ඔබ ශාසනයේ අරටුව ජීවිතයට ගත්තේ නැහැ. එහෙම නැතුව ඔබ ප්‍රාර්ථනා කරන්නේ, අනේ අම්මේ, අනේ තාත්තේ, ඔබ ජාති ජාති මගේ අම්මා තාත්තා වේවා කියලා නම්, ඒ අහිංසක අම්මලට ඒ දුක දෙන්න එපා. මහා සාගරයේ තලයට වඩා දරුවන් උදෙසා දුක් විඳලා තියෙනවා. ඒ අහිංසක අම්මලට ඒ දුක දෙන්න එපා. ඒ අහිංසක අම්මලාට කළ යුතු යුතුකම් පක්ෂිය අකුරට ඉටු කරලා අදිෂ්ඨානෙට දෙන්න. මේ බව ගමනේ මල් ලැබුවා වූ අවසාන අම්මයි, අවසාන තාත්තයි, දරුවයි, පුතයි, දුවයි ලබන්නේ කියලා නෝනයි බිරිඳයි කියලා. එතුතුනි එහෙම නැත්නම් ඔබට මේ ගමන නවත්තන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ දුවන සංස්කාර ලෝකයේ ඉදිරියේ ඔබ නවතින්න, ඔබ නවතින්න. දැන් අනාගතේ මූර්ග සංඥාවක් එනවා. මිනිසයාගේ පරමාර්ථ අවුරුදු 10ට බහිනවා. දැන් 60කට බැහැලා, බුදුරජාණන් වහන්සේගේ කාලේ 120යි, අවුරුදු 2600ට ආයුෂ අඩකින් අඩු වෙලා තව අඩු වෙන තියෙන අවුරුදු 50යි. මේ 50 අඩු වෙන තව අවුරුදු 1000ක් යන්නේ නැහැ. මේ ලෝකයේ මොන තාක්ෂණයෙන් දියුණුණත් ඒ තාක්ෂණය දියුණු වෙන තරමට ලෝකයේ ආයුෂ හීන වෙනවා. ලෝකයේ ආයුෂ හීන වෙනවා. මොන තාක්ෂණයකටවත් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයට අභියෝග කරන්න බැහැ. ඒ නිසා හෙට දවසේ අවුරුදු 100ක් ජීවත් වෙන ඖෂධයක් හැදුවත් පින්වතුනි ඒක සාර්ථක නැහැ. ඒක සාර්ථක නැහැ. මේ වැඩෙන පංච උපාදානස්කන්ධමේ තෘෂ්ණාවේ වියරුව, මේ තෘෂ්ණාවේ මාරාවේශය ඔය සියලු ධර්මයන් විනාශ කරලා දානවා. අපිව අරන් යන්නේ මුර්ග සංඥාවට. ඒ කියන්නේ තව අවුරුදු 1000ක් යනකොට මිනිසයාගේ පරමාර්ථ අවුරුදු 10යි, අවුරුදු 10යි, අවුරුදු 40 කසාද බඳිනවා. අද බලන්න සමාජයේ දිහා, අද මේ තාක්ෂණයේ දියුණුව, මේ ආහාර රටාවේ තියෙන වැරදි ධර්මයන් නිසා
අවුරුදු අටේ ළමයා වැඩිවියට පත් වෙනවා. අපේ නංගිල වැඩිවියට පත් වුණේ අවුරුදු 13 14 දී. අද එහෙම නෙමේ. මේ ආහාර රටා විසින් විකෘති කරපු දරුවෝ අවුරුදු 7 දී වැඩිවියට පත් වෙනවා, 8 දී වැඩිවියට පත් වෙනවා. පින්තුනි, නමුත් සමාජය තුල තාම සීලය තියෙනවා. සමාජය තුල තාම සීලය තියෙන නිසා අර දරුවා දරුගබක් කරා යන්නේ නැහැ. දරුගබක් කරා යන්නේ නැහැ. නමුත් තිරිසන් ලෝකේ සීලයක් නැහැ. එළදෙනක පැටියා වැඩිවියට පත් වෙච්ච මොහොතේම එය දැක් ගන්නවා සීලයක් නැහැ. නමුත් අපේ සමාජේ තාම සීලය තියෙනවා. ඒ නිසා මේ සීලය දුර්වල වෙලා යනවා ඉදිරියේදී. දැන්ටමත් භාගයක් දුර්වලයි. මේ සීලය දුර්වල වෙච්ච තැනදී අවුරුදු 8 දරුවා වැඩිවියට පත් වෙච්චී ඒ දරුවා ගැබ් ගන්න තැනට යනවා. පින්තුණී, අවුරුදු 5 දරුවා ගැබ් අරන් දරුවා බිහි කරලා අවුරුදු 8 වෙනකොට 10 වෙනකොට මැරිලා ඉවරයි. මෙන්න මුර්ග සංඥාව. අපිට පේනවා, හොඳින් බලන්න. අවිද්‍යාවේ කණ්ණාඩිය ගලවලා සම්මා දිට්ඨියේ කණ්ණාඩියෙන් බලන්න ලෝකයේ දිහා. ඔබට පේන්න ඕනේ අවුරුදු 60 අඩු වෙන්න තව ගොඩක් කල් යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳන් අඩක් අඩු වෙලා මුර්ග සංඥාවදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මිනිස්සයා මිනිස්යාගේ ලේබොන යුගයක් නැවතෙනවා. මිනිස්යා නැවත මිනිමස්කන් යුගයක් වෙනවා. පින්තුනි, එදාට දරුවා අම්මාට දරුවා ලැබෙනකන් තාත්තා බලන් ඉන්නවා. නලවන්න නෙමේ, දරුවා මරාගෙන කන්න. මම දැස් පියාගෙන නුවණින් දකිනවා. මම සංසාරේ මුර්ග සංඥාවන්ට කොටු වෙච්ච වෙලාවේ මගේ අම්මා තාත්තා මාව අමුවමුවෙන් මරාගෙන කාපුවේ කුරිරු සංස්කාර ලෝකයේ මායාකාරී සංස්කාර ලෝකයේ මම දකිනවා. සපින්තුනි, එවැනි මුර්ග සංඥාවක් අනාගතයේදී එනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, දුවන ලෝකෙට දුවන්න දෙන්න. ඔබ නවතින්න, ඔබ නවතින්න. ඔබ කොහොමද නවතින්නේ? ඔබ අකමැති දෙයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න. විතර්ක කරන්න එපා. දැක්ක දේ ඇලීම් ගැටීම් වලට යන්න එපා. අදින් පස්සේ බිහි වෙන ලෝකය තුල අපි දකින්නේ අකමැති දේවල්මයි, අපි අහන්නේ අකමැති දේවල්මයි. අනුන්ගේ වරදක් නෙමේ අපේ අකුසල්. අනුන්ට චෝදනා කරන්න එපා. අනුන්ට චෝදනා අපේ අකුසල්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ධර්මයට එන්න. ඔබ අකමැති දෙයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න. ඔබ අකමැති දෙයක් ඇහුනොත් ඇසුණා කියන තැන නවතින්න. මට කවුරු හරි බනිනවා, මට ඇහෙනවා බනින දේ, මං ඇසුණා කියන තැන නැවතුණා නම් ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් අපි නවතින්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නවතින්න. ඔබට කවුරු හරි බනින්නේ ඔබ ඔහුට බැනලා තියෙන නිසාමයි. ඔබ නවතින්න, යාට දුවන්න දෙන්න. ඔහු නිසා ඔබ දුවන්න එපා. දිරුවත් මුර්ග සංඥාවට දුවන්න පුළුවන්. මුර්ග සංඥා කෝච්චිය දැන් පටන් අරන් තින්නේ. මුර්ග සංඥා ලෝකය කරා යන කෝච්චිය දැන් පටන් අරන් ඉපිගමනින් තාම යන්නේ. ඔබ කෝච්චියට නැගලා නම් කරුණා කරලා බහින්න. ඉපිගමනෙන් යන නිසා ඔබට බැහැ ගන්න පුළුවන්. මේ මුර්ග සංඥා කෝච්චිය වේගවත් වුණත් කවදාක්වත් ඔබට බැහැ ගන්න බැහැ. අකුසල් මූලයන්ගෙන් වේගවත් වුණොත් ඔබට බැහැ ගන්න බැහැ. ඔබ නියතයක්මයි අනාගත මුර්ග සංඥාව කරා යනවා පරිත්‍ථ සම්පන්නව. ඒ නිසා ඔබ අකමැති දේ දැක්කා කියන තැන නවතින්න. අකමැති දෙයක් දැක්කොත්, අකමැති දෙයක් ඇසුනොත් ඇසුනා කියන තැන නවතින්න. ලෝභ දේශ මෝහ සිටිවිල්ලක් ඇති වුණොත් දැනුණා කියන තැන නවතින්න. ඔබ නවතින්න, ලෝකෙට යන්න දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම ශ්‍රාවකයා මුගලන් මහෝත්තමයාණන් වහන්සේ අතපය කුඩු කරලායි මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ. අතපය කඩලා කුඩු කරලා අපවත් වෙන්නේ අර පුතග්ජන හාමුදුරුවලා, සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමින් වහන්සේලා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, මේක හරිම අසාධාරණයක්. අපේ ප්‍රධාන ශ්‍රාවකයාගේ අතපය කුඩු කරලා අපවත් කරලා කොසල් රජතුමාට පැමිණි කරන්නේ. මේ මිනි මරුවන්ට දෙන්න තියෙන උපරිම දඬුවම දෙන්න. බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි, ඔය මුගලන් මහරහතන් වහන්සේට කිසිම අසාධාරණයක් වෙලා නැහැ. තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා අපවත් කරලා බුදුරජාණන් වහන්සේ කියනවා, ඔය මුගලන්ට පුංචිව අසාධාරණයක් වෙලා නැහැ. එයි
ඔය මුගලන් මහරහතන් වහන්සේ සංසාරේ තමාගේ අර අසත්පුරුෂ බිරිඳගේ කීම අහලා ඇස් පේන්නේ නැති අම්මා තාත්තව කැලේට අරන් ගිහිල්ලා අතපය පහර දීලා කැලේ දාලා ආවා අතරමං කළා. අන්න විපාකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඔය මුගලන් සාමින් වහන්සේට පුංචියෝ අසාධාර්ණයක් වෙලා නැහැ. තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයාගේ අතපය කුඩු කරලා අපවත් කරද්දී බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔය මුගලන්ට කිසිම අසාධාර්ණයක් වෙලා නැහැ. අන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මාදිට්ඨිය, අන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කර්මය කර්මඵල විශ්වාසය. පින්වතුනි, අපි කොහෙද ඉන්නේ? ඔබ කොහෙද ඉන්නේ? මම කොහෙද ඉන්නේ? අපිට ගැහුවත්, අපේ දරුවෙකුට ගැහුවත් මොකක් වෙයිද? බැන්නොත් මොකක් වෙයිද? ඔරවල බැලුවොත් මොකක් වෙයිද? පින්වතුනි, කවදාද මේ කර්මය කර්මඵල විශ්වාසයට අපි එන්නේ? අර දේවදත්ත හාමුදුරුව ගල පෙරලලා සිරිපතුල් තුවාල වුණා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? සුවපත් වේවා කියලා හිතුවා. ඒ සුවපත් වේවා කියන චිත්තය සතර සරිපට්ඨානය තුල විසිරෙව්වා. ඇයි? බුදුරජාණන් වහන්සේ දන්නවා දේවදත්ත ගල පෙරළුව බව ඇත්ත. දේවදත්තට ගල පෙරලන්න හිත සකස් වුණේ බෝධිසත්වයෝ අතීත සංසාරේ පසේ බුදු කෙනෙකුගේ ලේසෙලෙව්වා. අන්න අකුසලේ විපාකයට ආවා. බුදුරජාණන් වහන්සේ නැවතිලා හිටියේ. ඒ නිසා පින්වතුනි, අපි මෙතෙන්ට එන්න ඕනේ. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් ගෙවිලා තියෙනවා. මල් පහන් පූජා කරලා විතරක් මේ ශාසනය පිළිගන්න එපා. මේ ශාසනය අරටුව සොයාගෙන යන්න. මේ අරටුව කියන්නේ මේ උතුම් විදර්ශනා නුවණයි, මේ උතුම් කර්මය කර්මඵල විශ්වාසයයි, මේ උතුම් සම්මා දිට්ඨියයි. පින්වතුනි, ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, දුවන ලෝකෙට දුවන්න දෙන්න, ඔබ නවතින්න. දැක්ක දේ දැක්කා කියන තැන නවතින්න. අකමැති නම් ඇසුන දේ අකමැති දේ ඇසුනා කියලා නවතින්න. දැනුන දේ දැනුනා කියලා නැවතින්න. ලෝකෙට දුවන්න දෙන්න. ඔබ නවතින්න. සාදු කියන්නේ